අපි කැමති දේ අනිත් අය නොකරනකොට ඒක අපිට දුකක් වෙනවා. හා ආනාපාන සති භාවනා වගේ දේවල් දෙකකින් කෙලින්ම ඒක ප්‍රඥාවටම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ සෙල්ෆිෂ් ගමනක් ගියා කියලා. ආත්මార్థකාමී කියලා. බොනට ලරෝ දන් දුන්නනේ. ඒ පොඩි ළමයි දන් දුන්නේ. දැන් මෙහෙමයි යමක් සිද්ධ කරනකොට සිද්ධ වෙනකොට අපි හුඟක් වෙලාට බලන්නේ අපි අත්දැකීම් මතනේ අපි බලන්නේ. ඔව්. හරිද? එහෙම නැතුව ඒ සිද්ධිය සිද්ධ වෙන දේ හරි ඒ සිද්ධියට අදාළ වටපිටාවෙන් නෙවෙයි අපි බලන්නේ. අපි බලන්නේ අපේ අත්දැකීම්. හරිද? එතකොට දැන් මෙහෙමයි. දැන් ඔය වෙසන්තර ජාතකයනේ. දැන් ඕක හරි කතාවක් කියමුකෝ. දැන් ওই කතාවම අපි කියමු අපි දන්න විදිහට හරි දරුවෝ දන් දුන්නා ඈ ඊට පස්සේ නෝනක් දන් දුන්නා මෙයා මේ කැලේට ගියා කියලා තමන්ගේ තනි කැමැත්තට දැන් මම ඔයාලට උදාහරණයක් ගන්න දැන් ඔයා වාට ඉන්නවා නෝන කෙනෙක් ඉන්නවා දරුවෝ ඉන්නවා දැන් ඔයා වැඩට යනකොට ඔක්කොම අරගෙන යනවා නෑ ගෙදර තියලා යන්නේ ගෙදර තියලා යන්නේ හැබැයි ඔයා වැඩට යන්නේ එයාලට මොනවාරි කන්න බොන්න මේ පහසුකම් සලසලා දෙන්න එකක අනිත් එක දැන් මෙහෙම ඉතින් හරි ද මොන හරි අවස්ථාවක් ආවා වාඩි යුද්ධයකට යන්න ඕන හරි එතකොට එහෙම නැත්තම් අපි කියමුකෝ සතුරු පිරිසක් තමන්ගේ ගේ වට කරගෙන එහෙම ගේ වට කරපුවාම ඔයා ගිහිල්ලා පවුලේ ඔක්කොම ඉස්සරහට තියාගෙන දුව දරුවෝයි නෝනායි ඔක්කොමත් අරගෙන ගිහිල්ලා දොර අරින් නෑ නෑ ඔයා හංගන වරකට ආ ඒ වගේ වෙස්සන්තර රජතුමාව ඒ වෙස්සන්තරේ කතාවේ හැටියට හරිද? එයාට අකමැති වුණානේ ඒ රාජ්‍යයේ හරිද? ඒක ඊට පස්සේ ආව අයිකරා කියලා කියනවානේ පළවහැරිය කියනවානේ අර අතාව අනිත් රාජ්‍යයට දෙන්න කැමති වෙච්ච එකට ඒක වෙනම කතාවක්. දැන් කොහොම හරි මෙයාට මේ ඒ කියන්නේ මෙයාට හතුරු හිටියා. ඔව්. හරි. එතකොට දැන් නිකන් මෙහෙම හිතන්නකො මෙයා දැන් කිසි වෙලාවක හිතන්නේ නැහැනේ වයසක මේ මහලු බමුණෙක් එක්ක රජබිසවක් ඉඳී කියලා කවුරුත් හිතන්නේ නැහැ. ආ දැන් හිතන්නකෝ මේ රජතුමාව ඝාතනය කරන්න රාජපුරුෂය එනවා කියලා පන්නගෙන. ආ හරි. මොකද සමහර වෙලාවට අතන තමයි හොඳ සේෆ්ටිම තැන. ආ අරයා ආරක්ෂා කරන්නේ. ආ හරි. ආ දරුවන්ව උනත් ඒ දරුවන්ව ආරක්ෂාකරන දැන් අපි දන්නවා ඒ සමහර මේ රජ කතාවල සමස්ත රජ පවුලම ඝාතනය කරනවා උනාට දරුවා පැනලා යනවා දරුවා හැංගෙනවා පණ්ඩුකාභය වගේ හරි ගිහිල්ලා හිතන්නවත් බැරි තැනක තමයි මෙයා ඉන්නේ ආ ඒ වගේ අපි කොහොමද දන්නේ රජතුමා මේ දරුවන්ගේ ආරක්ෂාව වෙන්නේ හරිද එයාව අර වගේ තැනක තිබ්බද එහෙම තිබ්බනම් කොහොමද? නෑ එහෙම තිබ්බනම් දැන් අර ඔයා ඇහුවේක කොහොමද? ඒක ප්‍රශ්නේ අහුව තියනා කෙලින්මනේ. ආ අනුනෝකය වෙලා තියෙනවා. ඒ අපි හිතුවට අපේ අපි ඉන්න තැන ඉඳලා බලලා මේක වැරදි මෙහෙමයි කියුවට ඒ අනිත් එයාගේ පැත්තෙන් බලලා සමහරවිට එයා එයා ගැන හිතන්නේ නැතුව දැන් එයා සෙල්ෆිෂ් නම් එයා ආදරය කරන අය ඔක්කොම එයා ළඟ තියාගන්න බෑ. මැරිය මාත් එක්කම මැරෙන්න ඕනේ. ඒක මොකද මැරෙන මිනිස් සමහර අය නේ. ඔව්. වාහ දීලා මැරෙන්නේ. ආ මම මැරෙනවා නම් වාහ පොවන. ආ අනිත් කෙනා මැරෙන්න ඕනේ නේ. නේ? එහෙම කරනවා. අන්න සෙල්ෆිෂ්කම. ඒක නෙමෙයි. එයා අර හැමෝම ඒ ආරක්ෂා සහිත තැනක තියලා මෙයාගේ ගමන ගියා. අපිට එක එක පැතුලෙන් ඒවා බලන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේ සමහර වෙලාවට අපිට පේන්නේ නැති ගැඹුරු තැන් දෙන බ්ලයින්ඩ් ස්පොට් වගේ තමයි. දැන් ඔය වාහන එලවනකොට හරි වාහනේ තියෙන හැබැයි පේන්නේ නැහැ නේද? හැරලා බලන්න ළඟම. හැරලා බලද්දි පේනවා. ඒ වගේ තමයි. පැහැදිලි. හඳුනු දැන් අවසන් වශයෙන් මම කියන්න තියෙන පොයි දවසේ අද. කියන්න ඕනේ එක දෙයක් තමයි ලෝකේ අපි සමහර වෙලාවට දුකයි කියලා කිව්වට හරිද? ඒ දුක කියන එක තියෙන්නේ ලෝකයේ තුලවත් අපි තුලවත් නෙමෙයි අපි තුල තිබෙන වැරදි දැකීම නිසා තමයි දුක හටගන්නේ. එහෙම නැතුව අපි යමක් දැක්කා නොදැක්කා කිව්වට ඒකේ දුකක් නෑ. අනිත් එක තමයි අපි කැමති දේ අනිත් අය නොකිරීම නිසා තමයි අපි තුල දුක හටගන්නේ. හරි. ඉතින් එහෙම නැතුව යමක්
යමක් කරා කිව්වට ඒක දුකක් නෙවෙයි. අපි කැමති දේ අනිත් අය නොකරනකොට ඒක අපිට දුකක් වෙනවා. හා. හරි. අන්න ඒ වගේ මේ මම මත තමයි මේ ඔක්කොම හැදිලා තියෙන්නේ. ඒ නිසා මේකෙන් ගැලවෙන්න කියලා එක කළ යුතු පළවෙනිම දේ තමයි සතිමත් වීම. හරිද? සතිමත් වීම. ඒ නිසා ඒකට සතිමත් වීම කියන්නේ සතිමත් වීම කල්පනාව දියුණු කර ගැනීම. හරි. ඒක සතිය දියුණු කර ගැනීම සිහිය දියුණු කර ගැනීම ඒක භාවනාවේ භාවනාව ඒක එක පැත්තක් අනිත් දේ තමයි කරන දේ හරියට කල්පනාවෙන් කරන්න පුරුදු වෙලා ටික 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 ඒක දියුණු කරගන්න. ඔව්. ඉතින් ඒකට අඩුම ද ඕන කෙනෙක්ට දවසට විනාඩි 5ක් 10ක් පොඩ්ඩක් කල්ප තමන්ගේ ශරීරය දිහා බලන එක හුස්ම දිහා බලන එක ඈ මේ සිද්ධ වෙන දේවල් දිහා ඒවට disturb නොකර ඒවා හොඳට අවධානයෙන් බලාගෙන සිටීම යම් ප්‍රමාණයකට තමන්ට සතියක් ගෙනල්ලා දෙනවා. ඉතින් ඒක ටික ටික පුරුදු කරන්න ඕනේ. ප්‍රඥාවන්ත වුණාම ඕන ගැටලුවකින් මිදෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රඥාවන්ත වීම තම තමන් සතු වගකීමක්. ඒ නිසා හැම වෙලාවෙම බලන්න ඕනේ. තියෙන ප්‍රඥාව නැති කරගන්න නැතුව නැති ප්‍රඥාව තමන් ළඟට හදාගන්නේ කොහොමද කියන එක තමයි බලන්න ඕනේ. අනිත් එක තියෙන ප්‍රඥාව දියුණු කරගන්න. ප්‍රඥාවන්ත වෙන නම් මේ කරන්න හොඳම දේ භාවනා කරන එකද? ඒක එකක්. ආනාපාන සති වගේ භාවනාවක්. ඔව්. ආනාපාන සති භාවනාව වගේ දේවල් දෙකකින් කෙලින්ම ඒක ප්‍රඥාවටම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔව්. හරි. ඉතින් ඒ නිසා ඒක එක දෙයක්. ඉතින් ඒක කාටවත් කරන්න පුළුවන් දෙයක්. ඔව්. බැරි නෑ. අර අපි දාලා තියෙන ලෙසන් එකක් නේ. ඔව්. ඒ නිසා හැමෝටම ආශිර්වාද කරන අද පොයේ දවසේ ඔයාලට ආශිර්වාද කරන මේ ඇවිල්ලා මේ මම ජිම්මේදී කියලා එනකම කොල්ලක් දාලා ප්ලෑන් කරලා අපි ගමන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට ආශිර්වාද කරන මේ ප්‍රඥාව දිනු කරගන්නා මාර්ගය ලැබේවා කියලා.